ආදරයෙන් පිළි ගන්නවා ඔයාල සියලු දෙනාවම රාජිවිත්‍යූ මගේ යියුබ් චනල්ල එකට. ඔන්න ඉතිං අද උදේම කැඳක් හදල තමයි දවස පටන්ගත්තේ මං අද උදේ කෑමික විදියට කුරක්කං කැඳ එකක් හදා ගත්තා කුරක්කන් කියන්නේ ගොඩක් ගුණදායක ආහාරැක් කියල ඕනම කෙනෙක් දන්නවා දරුවන් ගදල ඕනම් වයස කෙනෙකුට මේ කැන්දේක බොන්න පුළුවන් කුරක්කන් රසට ගොඩක් අය කැමති නැහැ නමුත් මේ විදිට හදාගත්තහම ගොඩක් රසට අපිට මේ කැදේක බොන්න පුළුවන්. ඒ වගේමයි මේකට වේලිච්ච මිදිටිකාක් කජුටිකක් රටයින්දි ටිකක් එකස කලොත් මේ කැන්ද අපිට තවත් රසවත් කරගන්න පුළුවන් දැන් කැඳ එක බීලා ඊගවට මට තියෙනවා දවල් කෑම ලස්සි කරන්න ඒ වැඩේ තමයි ඊගැවට මං කරන්න ලෑස්වෙලා ඉන්න. මට තියෙන ටිකක් උෂ්නාධක ශරීරයක් හන්දා මන් සතියට දෙතුන් වතාවක් මේ විදිට කසකසායට වතුර දාළ තියලා බොනවා ඒක මට දැම් පුරුද්දක් පවෙලා ඇත්තටම මේ කසකසා වතුරදාල බොන එකෙන් ශරීරය ගොඩක් සිල් වෙනවා කියලා මට දැනිලා තියෙනවා. අද මට ටිකක් කම්මැලි දවසක් එහින්ද දවල් කෑමට වැඩි දෙයක් හැදවෙනහැ මේ විදියට තමයි මන් දවල් කෑමික ඇෑස්ති කරගත්තේ. ගෙදර තිබන සෝස්සක ඉවරවෙලා තිබුණා එහින්දමංහිතුව සෝස්්ටිකක් හදාගත්ත හොඳයි කියලා, සදනක්ක එච්චර ලොකු වැඩක් නෙමෙයි. ලේසියම්ම හදාගන්න පුළුවන් අපි හෙනම් තක්කාලි සෝස්්ටිකක් හදාගන්න කොහොමද කියලා බලමු. හොඳට ඉදුණු තක්කා ලිටිකක් කරගෙන මං කෑලි කප්පල ඇතිලි එකට දාගත්තා. ඒකටම සුඳලුවුණු බි කතරපහක් එකතු කරගත්තා. සාමාන්‍ය ප්‍රමාණය ඉගුරු කැල්ලක් ක අපලදාගත්තා බීලුණු ගෙඩි භාගයක් කපල දාගන තියෙනවා මේකටමගොරදුපතුූ පොඩිකෑල්ලක් ලොුණු ටිකක් එකතු කරලා වතුරකෝප්පයක් එක හමාරක් වෙන්න එකතු කරලා මෙ තක්කා ලිටික හොඳින් තම්භගන්න එක තමයි වගීගාවට කරන්න. මේවිදියට තක්කාලි ටික තම්බගන්න ඕනේ දැගුයාලට පේන වැඇති මංගත්තේ හොඳ රතුපාට තක්කාලි තක්කාලික හොඳට ඉදිර තිබුණ පාටත් හොඳට රතුපාටට තිබුණ නමුත් තම්බගත්තට පස්සේ තක්කාල්වල පාට ටිකක් අඩු වෙලා තියෙනවා ලිපො ෝෆ් කල්ල මං මේටික මේ විදිටම පොඩ්ඩක් නිවැන්න අරීනවා වනටස ම මි හොඳින් බ්ලන්ඩ් කරගන්න හදන්නේ. බ්ලන්ඩ් කරගත තක්කා ලිටික මම් පෙරා ගන්නවා තක්කාලිවල පොත්ත ඒවගේම තක්කාලි ඇයට ඒටික රොඩවිදියට අපිට පෙරාගෙන අයිංකරගන්න පුළුවන්. මේත්‍රනේ ඒ තක්කාලිවල තියන පිට පොත්තයි ඇට ටිකයිමටිකමං අයින් කරගන්නවා දැම්මම් පෙරාගත තක්කාලි ටිකට විනාකිරිකෝප්ප භාගයක් විතර එකතු කරා එකටමන්සිීදී ැදි පහක්හයක් එකතු කරගන්නවා මිරිිස්කුඩුත් එකතු කරගන්නවා. மேடிக onந்த கலவாம் කරகන්න, ලුණු ටිකුොත් එකතු කරනවා ඉස්සල තක්කාල්ටික තැම්බෙන් තියෙන ොටක් මං ලුුණු එකතු කරා. එනිසා මේවෙලාවි ලුණු ටිකයි එකතු කළේ. මං මෙතන්ද එකතුකරපු සීනි මිරිස්කුඩු ලුණ මේ දේවල් ඔයාලගේ රසා අනුව පලට අවශ්‍ය විදියට එකතු කර ගන්න. දැම්මං කරන්නේ අඩු ගින්දරේ තක්කා ලිටික උයාගන්න එක, ට ැඳදිිගාමින් අඩු ගිදරය උයාගන්න නැත්තං මිරිස්කුඩුවල රස ඉස්සරහට එනවා මේටික හොඳට ඉදෙන් ඕනේ ඒ හින්ද අඩු ගින්දරේ හැඳිගාමින් උයාගන්න. දැන් වායාලට පේනව ඇති තක්කාලි සෝස්සක දැන් හොඳ පාටක් අඇඩිත් තියෙනවා මේ අපි ඇතු කරපු මිරිස්කුඩු වලින් තමයි මේ පාට ආවේ හැදිගානකොට වලට තේරවා මේ තක්කාලිසෝච්ික දැන් දියගතිය වැ ගණකම් වැඩිද කියලා පොඩ්ඩක් පලෙට් එකකට දාලා බලන්න ගලාගෙන යනවනං එක දියාරුගතිය වැඩි එමනම් තවටිකක් ලිපේතියලා උයා ගන්න මේ තියනෙ මංහදාගත තක්කා ලිසෝස් ක්කාලග්‍රම් පන්සියින් තමයිම මේ සෝ හදාගත්තේ ඇත්තටම කඩේතියන සෝස් වලට වර්ණකාරක රසකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මේ සියල්ලම එකතු කරනවා මං ගෙදර හදාගත්ත මේ සෝසකටය එකසම දෙයක් එකතු කරේ නැහැ ඉතිං අපිට බයක් නැතුව දෙවරක් නොහිතාම කන්න පුළුවන්. අවස්සරුව දෙන්නත් එක්ක ජොගන්ටරැක් එකට ගියා අමනද ජොගින් එෙමයි යාවේ මංආාව හස්බන් ්‍යතානයට හස්බන් මේ දේවල්ටික කරගන්නකම් මපොඩ්ඩක් බේංචකට වෙලා වාඩු වෙලා හිටිය අත්තටම උඩුගම්පල ජොගින් ටරැක්ක කියන්නේ උඩුගම්පල සහයිාවට අයට ගොඩක්වැදගත් තැනක් ඇත්තටම ලස්සන පරිසරයක මේ තැන තියෙන්නේ ගොඩක්යි මෙතැනටනවා ගොඩක්කයි මෙතැන්ටෙන ජගන්වලටම් විතරක්ම නෙමේ පොඩ්ඩක් රිලක්සක ඉන්නත් කට්ටිය මෙතෙන්ට එනවා පටිසරය හරිම ලස්සනයි ඒවගේමයි පුරවිද්‍යාත්මක වටිනාකම්කත් තියන තැරක්තමයි මෙතනතින් තාමත් ඔඩුගම්පල ඒ අවටඉන්න මෙතැන් ටැවිත් නැති කෙනෙක්කින්න මං කියනවා. දවසකට හරි මෙතැන්ට ඇවිත් බලන්න කියලා. ගොඩක් කපල් සුනක් දැම් මෙතැන්ට එනවා. පරිසරය හරිම නිස්කලංකයි ලස්සනයි. එනිසා ඕනම කනෙක්ට මෙතන ඇවිල්ල කාලයගත කරන්න පුළුවන්. ඒ වගේ මයි සතියන්තේ පෝයදස්ොරට කට්ටිය ගොඩක් වැඩීම මෙතන. උඩුගම්පල ඒ අවට මෙතැන්ට තාමත් තාව නැති කෙනෙක් ඉන්නවනම් මංගන්න ආයෙත් මතක් කරනවා මෙතැන්ට ඇවිත් බලන්න කියලා ඇත්තටම එක පාරක්කාවත්ඕනමෙක් ආය ආෙත් එන එක පුරුද්ධක් කරගන්නවා. අපි වනත් එහෙමයි අපිට නිවඩුවක්තියෙන ගොඩක් වෙලාවට අපිත් මෙතැට යනවා. ඔන්න විදියට තමයි අද අපේ දවස ගෙව්ුණේ ඉතිං අදත් මගේ බ්ලොග් එක හොඳයි කියලා හිතනවනං ලයික් කරන්න කමෙන්ට් කරන්න ශයා කරන්න ඒවගේමයි තාමත්මාව සත්ස්රයිප් කරේ නැතියාලුව ඉන්නවනං සස්රයිප් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා ඒනං අදට ගීන්ගෙන්න්නම් ආයත් මේ වගේ ලස්සන බ්ලොගිකක් අරන්ගෙනකං ලා හැමෝම සතුටම් පරිසම இந்த කියලා මංහිன